බායි කො සාදු පිට ආනේ හොරට රැන්දි හලෝ හයි කොහොමද ඉතින් යන්න මම හරියටම දවස් 7ක් යනකොට ඔන්න වීඩියෝ එක කරගෙන ආවා. අපි කොහොම හරි මේක දැන් කරගෙන යන්න හදනේ මම. දවස් 7ක් යනකොටවත් අඩමුතරමි වීඩියෝ එකක් අරගෙන යනවා එනවා කියලා මම මටම හිතාගත්තා. ඔයාලත් කියනවනේ ඉතින් ඒක හින්දා කොහොම හරි ඔන්න තව වීඩියෝ එකක් අරගෙන ආවා. ගිය පාරේ වීඩියෝ එකේ ළමයි පොඩි ප්‍රශ්නයක් වුණානේ බලන්න. ඔක්කොම එඩිටින් ටික කරලා මම සාමාන්‍යයෙන් මේ හවීටනේ දෙන්නේ එඩිටින් ඒ වැඩ ටික බලන්න. කොහොම හරි හස්බන්ඩ්ට ඒක එඩිටින් ටික බලුවට එයාට නිකන් අමතක වෙලා සමහර තැන්වල ඒක හරියට වෙලා නැහැ මිස් වෙලා. ඉතින් මේ මට ආයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න උනා. ඔයාලා ඒ වීඩියෝ එක තාම බැලුවේ නැත්තම් ගිහින් බලන්න. මොකද හරිම ලස්සන වීඩියෝ එකක් ඒකත්. එතේනේ මගේ උදේ කෑම නම් නෙමෙයි උදේ කෑම වලට කලින් කන පොඩි කෑමක්. එක්සෝයිල් එක කාන්නේ ගන්නද යනකොට ගමන අද අපි ඇනිවර්සරි එක එන්නේ නේ අද අපි ඇනිවර්සරි එක අපි දෙන්නා ඔව් ඉන්න රෙකෝඩ් නා අපි දෙන්නා වෙනදා අවුරුදු 10යි අමාරු වෙලා අවුරුදු 10යි යාළු වෙලා අවුරුදු 11 ඔයා මට ඉස්සෙල්ලා අම්මට කියන මම අවුරුදු 9යි යාළු වෙලා අවුරුදු 10යි අවුරුදු 11 යාළු වෙලා දැන් අවුරුදු 10යි කවර ඉනවා ඉතින් සෑ අපි හද යනවා පොඩි ගමන අදම අපිට පොඩි ගමනකුත් ඇතුණා. ඉතින් අපි දෙන්නගේ ඇනිවර්සරි එකට මොන හරි චූටි දෙයක් පොඩි තැනකින් ගිහලා කනවත් එක්කම මොකක් හරි කරනවා. අපි යනවා. ළමයි මේ තමයි මගේ අද අවුට්ෆිට්. ස්වැග් සීන් එක යන්නේ ෆුල් ස්වැග් සීන් එක යන්නේ. මෙන්න මේක ළමයි හික්ක වලින් ගත්තේ අවුරුදු 10කට වැඩි. මට මතකද මේක මායෝයි ගිහිල්ලා මේ ගත්තේ අවුරුදු 10කට වැඩි. ඉතින් අපි මැරි කරපු මුල්ම කාලේ අපි හික්ක ගිහිල්ලා එතකොට මං සාමාන්‍යයෙන් ඒ වගේ ගමනක් යනකොට මතක් වෙන පුංචි දෙයක් ගන්න. ගොඩක් ලොකු දේවල් ගන්න, ගොඩක් වටින දේවල් ගන්න. මොකද එතකොට අපිට ගොඩක් අර තියාගන්න බෑනේ. ගොඩ හැමතැනම ගෙනියන්න බෑනේ. හැබැයි මේ වගේ දේවල් බලනවා දැන් මට. අවුරුදු 10ක් ගිහිල්ලත් මේක තාම තියෙනවා කියන්නේ මං හරි ආසයි මේ වගේ අයිටම්ස් වලට. මේ වගේම මං ගාව තිබුණ මේ 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 මේවා වලලු වගේකුත් මට දැන් ඒක පාව ගන්න නෑ. ඇත්තරයට කණ්ඩායම් වෙන්නේ නැහැ. මේක කියන්න මේ වෙලාවට හැරුණුකොට ආයෙ එන්නේ නැහැ. මේ කියන්න වෙලාවක් මට. එහෙනම් මං කියන අපි දෙන්නම ගිය ඇතම අපේ දෙන්නගේම ෆෝන්ස් දෙක අප්ඩේට් කරගන්න. මුලින්ම ගියේ මට හිතාගෙන මට කියලා හිතාගෙන. හැබැයි පස්සේ මගේ ඉතින් මහත්තයර කොහොමත් මං කරන හැමදේම යටත් ඕනේ. යටත් කරන්න ඕනේ. ඒ නිසා ඉතින් කොහොමාරි අපි ගියා අපි දෙන්නගේම ෆෝන්ස් අප්ග්‍රේඩ් කරමු කියලා හිතාගෙන. එතකොට මේ ජූස් එක ඇත්තටම එතනින් දුන්නේ ගියේ මේන්නේ මගේ ෆෝන් එකේ මෙමරි මදි. හින්දා ඒකත් එක්කම හිතුණා හරි එහෙමම පොඩ්ඩක් මේව කරගමු කියලා.
ගියාට පස්සේ තමයි දේරුම් ගත්තේ පොඩි දෙයක් ඒකන අප්ග්‍රේඩ් කරගන්න ගියාට පොඩි දෙයක් තියෙනවා ෆෝන් එක අප්ග්‍රේඩ් කරගන්න යන වර්ෂන් එක. බලන්න මොකක්ද ප්‍රශ්න කියලා. කොන්නේ කඩාගෙන යනවා කියලා හිතේ බෑ කඩාගෙන නෙමෙයි කොන්නේ. පිස්සෙක් වගේ. අද කෙලින්ම නාලා මුකුත් සෙට් කරේ නෑවේ. ඔයාලා මගේ කලින් කොන්නට හරිය ආස වුණා නේද? කොන්නේ කොහොමද කරේ කියලාත් මගෙන් අහලා තිබුණා මේ. මේකර කලින් එක නෙමෙයි. ඊටත් කලින්. ගොඩක් කලින්. ඉතින් ඒවා මේ සෙට් කරන්න එක දේවල් චුට්ටක් විතර ගන්නෝනේ. අද පොඩ්ඩක්වත් ගෑවේ නෑ. නෑවාවා. එහෙමුණාම මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් අර කර්ලි කොණ්ඩ තියෙන අට්ටිට තේරෙන්නේ නැති මම මොකද්ද කියන්නේ කියලා. මොකද්ද මම කියන්නේ? අදහස් කරන්න කියලා. අපි ගත්තේ නෑ ළමයි. ගත්තේ නෑ කියන්නේ දැන් ෆෝන් එක අප්ග්‍රේඩ් කරන්න තමයි ආවේ. ලොකු කන්සර්න් එකක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක තමයි අප්ග්‍රේඩ් කරන්න හදන ෆෝන් වර්ගය. දැන් ඒ ෆෝන් වර්ගයේ තියෙන කට්ටිය ඊට පස්සේ මට බලින් ඉන්නන්න. ඒක කමෙන්ට් එකක් දුන්නා නම් හොඳයි. බලින් ඉන්න නෙමෙයි කියන්නේ. ඔව් ගන්න ඉන්න කෙනෙක් නේද? ඉතින් දැන් 15 එක තමයි බැලුවේ. හරිද? 15 Pro එක පොඩ රත් වෙනවා වගේ. ඉතින් ඒක normal ලු by default. ඒක ගොඩක් ඒවට එනවලු. ඉතින් ඒගොල්ලෝ කියනවා දැන් අපිට try කරන්න යාලට open කරන්න බෑ. brand new නේ. එතකොට open කරන්න. series එක use කරන කවුරු හරි comment කරනවා. මම comment එකක් දාන්න. මං හිතන්නේ මම මේක අද upload කරන්න නැති වෙයි. like as usual. in case මං දැමුවත් ඔයගොල්ලෝ තමන්න comment එකක් දාලා කියන්න අයියෝ වක්කේ අපරාධ ගත්ත කියලා හරි. අයියෝ අපරාධ වඩ ගන්න තිබුණ කියලා හරි දාන්න. කෝකටත් පොඩ්ඩක් විතර මං හිතුව ආය ඔන්න ගෙදර යනවා කියලා. එහෙමත් නෙමෙයි අපි 15 Pro Max එක ගැන පොඩ්ඩක් බැලුවා මේ ඒක ඒක ගොඩක් ඒගොල්ලෝ කියනවා මේ Pro Max එක පොඩ්ඩක් රත් වෙන අඩුයි කියලා. ඔව්. ඒක නිසා මේ හැබැයි මෙතන දැන් අද නැහැ. අපිට Sunday ට දෙන්නම්. ඔව් ඒතොර අපි දැන් ආයි Sunday එනවා. Sunday එනවද නැද්ද මං තාම මගේ හිත හදාගෙන නෑ. මට මම ළඟදී මේ ෆෝන් එක ගත්තේ ඔයගොල්ලෝ දැකලා දන්නවද දන්නේ නෑ. කොහොම හරි මගේ පොකට් එකද බේරන විශේෂ දවසක් වුණත් ඉතින් ෂේප් කරගන්න පුළුවන්. ගත්තේ නැහැ. හිම මං ගන්නෙත් නැහැ අතර. මගේ හිතට ගොඩක් මට වාව් කියලා සීන් එකක් ආවේ නෑ. දැක්ක ගමන් කැමරා එක හැම ටයිටේනියම් ඉඳ බර අඩුයි. ඕවරෝල් දැනට මට තියෙන ෆෝන් එකත් මට සතුටුයි. කැමරාගේ ෆීචර්ස් ටිකක් වැඩි. හැබැයි මම ගන්නේ සමහරට. ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ පොඩි කමෙන්ට් එකක් දාන්න. ගොඩාක් මේකේ ලොකු මගේ ෆෝන් එකේනුත් ලස්සනට වදිනවා. මම කොහොමද ලස්සනයි. එහෙනම් මගේ ෆෝන් එකේනුත් නෑ සරලව ඒක හොඳයිද කොහොමද කියන එක ගැන පොඩි කමෙන්ට් එකක් දෙන්න පුළුවන් වටිනවා. එතකොට පොඩ්ඩක් කීතලා බලන්න පුළුවන්. තව ටික දවසක් මේකේ මෙතන 16 එකට යනවාද මාස දෙකකින් නැත්නම් දැන් මෙයාට පොඩ්ඩක් එකක් අරන් දෙනවද නැද්ද කියලා. ඒ කොහොම නේදත් ඔයාලා මගේ මේ තියෙන ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් ටික බලන්න එන්න මගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට. ඒ අසරි මෙයාවත් ෆලෝ කරන්න. මෙයාත් දැන් බහැලා ඉන්න වෙලේට කට්ටිය පොඩලාවට වගේ එන්න එන්න ඉන්ස්ටාග්‍රෑම් එකට. පැරඩයිස් ස්ටිලිස් රවිදු ජයවීර කියලා තමයි මම යන තාම. මොකද බ්‍රෑන්ඩ් එකක් නමක් නෑ. රවිදු ජයවීර හොඳයි යාට. මම පැරඩයිස් ස්ටිලිස්. පාඩුවේ පොඩ්ඩක් කතා කරලා ඉන්න. නෙමෙයි. වැඩි දේවල් ඕනේ. අපි ඊට පස්සේ ඔයාලා ගොඩාක් අය දන්න ඔයාලා කවුරුත් හොඳට දන්න යාළුවෙක්ගේ ෂොප් එකක ග්‍රෑන්ඩ් ඕපනින් එකකට මේ දවස්වල ඕපනින් වලට යන්නත් ටිකක් බයයි නේද? ඒ වුණාට අපි ගියා. ඉතින් අපේ ජීවිතය අපි දී පරදුරු තියලා අපි ගියා. කවුද බලන්නකො යාළුවා පුළුවන් නම් ඔන්න අඳුර ගන්න. දැන් ටික ටික අපි දැන් ෂොප් එකට ආවා. මේ තමයි තැන. මම ඔයාලට නම ඉස්සරහදි කියන්නම්. බලන්න මෙන්න මෙයා තමයි යාළුවා. හායි. හායි. ඔව් මමලා. අනේ බලන්න මමලා ඉන්නවා. તો ઈશાન ඔයාලට කෝල් කරා. මං හිතුවා බිසි ඇටි කියලා. ඔව් ઈશાન නැන්ද? ઈશાન මේ ඉන්නේ. හලෝ හායි කො. මේකප් එක දිනවනේ. Congratulations. ලස්සනයි. ඔබ ගන්න සෙල්ෆියක් ගමු. ඉතින් ඔයාලා කවුරුත් ආදරය කරන ජේ කොලතුංග YouTube channel එක කරන ජේ ගේ බේබි ඐම්ස් බේබි ප්‍රඩක්ස් ඒ වගේම චිල්ඩ්‍රන් බේබි ක්ලෝදිං ෂොප් එකේ ඕපනිං එකට තමයි මම එදා ගියේ.
කොහොම හරි එදා හරීම ලස්සන එලිගන්ට් හරීම ලස්සන ප්‍රොඩක්ට්ස් ගොඩාක් දැක ගන්න තිබුණා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම චෙක් කරන්න මිකිගන්ස් කියන නමින් තමයි එයාගේ ෂොප් එක තියෙන්නේ. මිකි ඇන් රේගන් කියන බබාලා දෙන්නගේ නම් දෙක එකතු කරලා තමයි හරීම ලස්සනට මේ නම එයාලා දාලා තියෙන්නේ. නී මං ඔයාව ගොඩක් වෙලා ඉඳන් දැක්කා. බබාල දෙන්න එකගෙන ආවා වැඩන්නේ කවුද කියලා යා ඔන්න එතනින් පටන් ගත්ත ඒ කතාව මට ඇත්තටම අමතක වුණා. මම ගියේ ෂොප් එකේ ඕපනින් එකකට කියලා ඉවර වෙනකම්ම කතාව 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 කතාව. මහත්තයත් එම ගෙදර ඇවිල්ලා මොනවද එච්චර කතා කරේ කියලා කතා කරන කතා කරන ඉවර යන්නේ ළමයි. ඔයාලා ධනංජිවත් දන්නව ඇතිනේ. ධනංජි පත්ම පෙරම කියන YouTube channel එක කරන motherhood related lifestyle motherhood related content කරන ගොඩාක් වැදගත් වීඩියෝ කරන YouTuber කෙනෙක් තමයි ඒ. කෑම දැක්ක ගමන් ස්වැක් කොප්පුවා. මුස්කුරායි චුටි මුටි බාතෝ පෙ මුලායි ඒ නසක මේරි අත පාසමුලායි ඉතින් ඒ තමයි V7 කියන YouTube channel එක කරන ආදරණීය තේජක්කා. මං ඇත්තටම ආදරණීය කියන්නේ හරීම හොඳයි යන්නේ හරීම අහිංසකයි. ඒ වගේම තමයි ධනංජිත් හරීම අහිංසකයි. ඉතින් මට වැඩිය හැමෝම අහිංසකයි මං හිතන්නේ. කොහොම හරි මට හරීම සතුටුයි ඒ දෙන්නම හැබැයි ඉඳකලා මට කතා කරන්න හම්බෙච්ච එකටත්. ඒ වගේම ජේ thank you so much මට ඉන්වයිට් කරාටත්, ඔයාගේ shop එකේ opening එකට, ඒ වගේම මං ඔයාගේ business එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ওই විදිහට තමයි අපි 10th anniversary date එක ගත්ත මොනේ ළමයි. කසාද බැඳලා අවුරුදු 10ක් ගිය තැන අපි සැමරුවේ ඔන්න ওই විදිහට. කොහොම නමුත් ගෙදර යන්න කලින් අපි දෙන්න හිතුවා පොඩි දෙයක් හරි කාලා ඒ සතුට සමරන්න ඕන කියලා. අවුරුදු 10ක් කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න ලැබිච්ච එකම ලොකු දෙයක් නේ අනේ. ඉතින් මේ විදිහට තමයි අපි ගියා ඩයින් මොකට ගිහිල්ලා සම්මෙදින් දෙකක් ඕඩර් කරා, එක කාලා ගෙදර ගියා. ඉතින් එහෙනම් ඔකත් එක්ක මම වීඩියෝ ගේ ඉවරනවා. තව දවසක තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි. යන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. බයි. share කරන්න, like කරන්න, comment කරන්න. බයි. සබ්මරින් වලට වැඩි අස මෙයාලගේ බර්ග් එක හන්ද.
ලයින් වගේ. හැබැයි දැන් අද ගත්ත මේක. මේ වගේ කාඩක රහන ඇත්තේ. යන්නද යන්නේ නැහැ ඒක. මේ තියෙන අපේ 10th anniversary date එක. Date එක විතරයි තියෙන්නේ. 10th anniversary date එකේ plates ටික විතරයි තියෙන්නේ. අපි ඉතින් ඊට පස්සේ ඇත්තටම තව චූටි ගමනක් තියෙනවා. ඒ ගමන ගිහිල්ලා ගෙදර යනවා. මේ ගමනට කොහොමද යන්න කියලා අපි කියන්නේ නැහැ. අපි ඒක ඉස්සරහට ෂෙයා කරනවා. නේද? ඉස්සරහට ෂෙයා කරනවා. මගේ business page එක follow කරලා තියාගන්න. කිරිස් පිටිපස්.